බුදු දහම කටින්කට එනකොට කාලයක් එස්සේ වෙනස් වෙලා තියෙනවා කියලා රහස්මාරුකමයකට එනකොට ඕන තරන් වෙනස්වෙන්න පුළුවන් කියලා මේ දවස්සද දරුවෙක් කියලා තියෙනවා. ඔගු ස්කෝල කලේ රහස්මාරු සෙල්ලම කරලා තියවානේ ළමයි හතලස් පහක වගේ සිගසැක් පෝලිම තිෙනවා ජල්ල ලවිනිල්ලාමයට රහසක් කියවා. ඉඩපස කටින් කටි කටිග ල්ලා. අර අන්පට ඉන්න ලමය අහන රහස පලවෙනියට හිටිය ළමයට ටීච කියපු රහසෙන් හාත් පසිම්ම වෙනස් දෙයක්. මම කියටවත් කියන්නේ ඇමි ත්‍රිපිටකය බයිබලය වගේ ග්‍රන්ථ වර රහසතරන් සිම්පල් කියලා. ඒත් ත්‍රිපිටකය ග්‍රන්තාරූඩ වෙන්නේ බුදුහාමුතුර අපවත් වෙලා අවරුදු එක සය පණහක් විතරගිහිල්ලා. අපි කියමක් මුොක පරම්පරාවෙන් විතරන් නැතුව පුස්කො පොත්වලන ිට ියල විච ඇතුරල තමයි හැදුවී කියලා. හොම මොනා තිබ්බත් පොතකොච්චර වැදගත්තුනත්. ඔරිිනල් ත්‍රපිටකේ ලියලා අදට අවුරුදු අවමයෙන් දෙදස් දෙසිය පනහක්. චාර්ස් ඩවින් පරිනාම්වාදේ ගැන කතා කලා තාමවුරු දෙකසි හැතුනයි. චර්ල් ඩවින්ගේ පොත්තල ඔරරිිනල් ර්ශෂණ එක ප්‍රින්ටින්ම් ප්‍රස්ස එකගේ ගහල අකුරක් නෑර අද ඒ වගේම තියෙනවා. අපිට ඔන්නම් බලන්න තියවා චාල්ස් ධාවින් අත්තාකරෙන් ලියපු නෝස් එයා අල්ලපු කොළවල. භික්‍ෂන් වහන්සලා ගොඩ දෙනෙක් මහාවැෑමගින්. හොමහාරි කටින් කටටත් අතින් අතටත් ත්‍රිපිටක අරගෙන ගිහිල තියෙනවා. ඒත් භික්‍ෂූන් වහන්සලත් මනුෂ්‍යෝ. මනුෂ්‍යෝ රෝබෝලනෙමේ ඉතින් මනුෂ්‍යෝ මිලියන ගානක්, පොඩි පොඩි වැරදී මිලියන ගානක් මේ පොඩි පිටු එක්දාස් ගානය තුළ කරලා තියෙන්න්න බැරිද්ද. ඒවිතයක්ත්න මේ හොගක්කාට්්‍යයේ බුදුදහන් සම්බන්ධ හම ප්‍රකාශ කරනවා. සම්හරුන් හිතන්නේ අවුදු දෙදස් පන්සී එකත ආසන්නමේ කාලසීමාවතිල. බදුදහමය කටින්ට අරගෙන එනකොට ගන්තාරූඩ කරන්න කලින් ගොඩක් වෙනස් වෙලා ඇති කියලා. නැත්‍රිපිටකය ලියවුුණේ වලගම්ාරජ්ජුරයින් කාලනෙඒ ලියවෙනකොට බුදුහාදරෝ කියපික ලියවුණනාද කියලකවරුවත් දන්නේ. කොමිකය කටවච්චන එනකොට කොච්චර දෙදයක් වෙනස්වේද. පරම්පරා තියක් කතලිය පනහක් යමක් කටපාඩමින් එනකොට. අපි එකේ ලාහ ප්‍රතිස්සේප කරනින් එහෙම නෑ කියර තියනවා. අඩකට්ටිය එහෙම කියන්නත්. අපිහෙම නෑ කියන්න හේතුව මොකදද කියලා ඔය ඇත්තෝ විිමසලා බලන්න ඕන ඕනෑම දෙයක්ගැන යම්කිසි දෙයක් තීරණයකට එනවන ඒ පිළිබඳ හොඳ ශාස්ස්‍රය පරියේසනයක් ඕන ඒ ශාස්ත්‍රීය පරියේසනය අපක්ෂ පාතිකක් වෙන්න තෝම විසිේසයම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් තිිපිටක බුද්ධ වචනය සම්බන්ධව ඔය ඇත්තන්ට නිවැරදි අවබෝධයක් ලබාගන්න නම් හොඳ ශාස්ත්‍රීය පරිියසනයක් ඕන. හ අපිත් ඉගෙනගන්න කාලෙ ඔය හුඟක්කයි ඇතිකනවගේ සැකසංකා අපේහිත්තලත් හුඟක්කයි ඇතිකන්න උත්සහ කළා විසේසේම අපිට ඒදවස්ස ඉගෙන ගන්න හම්බුණෝ පාලි සාහිත්‍යපොත පොල්ලති බුදුධත් ස්ාමීන් වහන්සේගේ මහන ුසාාමින් වහන්සේගේ පාලි සාහිත්‍යපොත. ඒවගේම තවත් බොහු ඒ උගන්නන්න ඉගෙනගන්න නිර්දේශ කළ තිබ පොත්්පත්තල ඔය සැකේ බීජ අපේ හිත්තලත් ඇතුල් කරන්න උත්සාහ කළා අපේ විතරක් මේ ඉගෙන ගන්න සිරු සාමීන් වහන්සේලාගේ හිත්තල ගීයගේ හිතලත් ඔය සැකබී ඇතිකයනවා අර පුත්්පත්තදී එතකොට අපි බලන්නඕන එක ඇත්තද නැත්තක ොකක්දමේ ඇත්ත කතාව කියලා ඒ ඇත්තකතා හොයාගෙන යනකු ඔ ඇත්තන්ට හම්බවේවි ටිපිටක බුද්ධ වචනය ලාං වෙනස් කරන්න කිසිම ඉඩක්නෑැ කියලා මං ඔබේ අවධානී යොමු කරන්න ඕන කරන කවුණු කීපයක් කියනවා ද ඇහුකන්දීල ඔය ඇත්තු ඔබතුළින් ශාස්ත්‍රීය පරි යසනයක් කරන්න ඔය ඇත්තන්ට තහවුරුවෙේ තිබිලික බුද්ධවාචනය වෙනස් වෙන්න කිසිම ඉඩක් මෙහැ කියලා ඒ මිහම් පටන්ගන්න බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙලා දේශනා කරන්න චතුරාරි සත්‍ය ධර්මය දැන් සූත දේශනා වින අභිධාරමය හැම දේශනාවක හැම පාර්ටයක්ම අරගෙන බැලුවත් අනිවාර්යම චතුරාර්ය සත්‍යට සම්බන්ධව තමයියේ සසිරු දේශනා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය ඉක්මවාගිය කිසිුදු දේශනාවක් ඒ තුළ නැහැ. ඒ විතරක්නෙමෙයි ඔයයට තවත්හොඳට අධ්‍යනය කරන්න. එතකොට ඔබට හම්ර වෙනවා සූතවිනේ අභිධර්ම දේශනා දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ මොනගෙහවනෝ ඒසිව්වානක්වේසියේ ස්භාාවයා මඟ පල් ලැපුුණ විිහකු. මගඵල කියල කියන්නේ සර්වක්තා ඥානයක් ලැබෙන එකක් නෙමේ. සූහාන් මාර්ගහිතින් වෙන්නේ සෝහාන් මාර්ගයට පත්වන කෙනා. එයාගේ චිත්ත සන්තතිය තුළතියෙන ඒ මාර්ගහිතින් නසන්න පුළුවන් කෙලසුන් අසලදානයක. සකදාගාමී අනාගාමි අර්හත් මාර්ග හිත්තුවොලින් කරන්නේ ඒ ඒ මාර්ග හිත්වල හැතියට ඒ ඒ චිත්ත සන්තතිවල කෙලසුන් නසනයක. එතනදී, සුස්ක විදාශස කරහතන් වහන්සේ නමක් වේවා ඊ තියහලින්ගින්න තිවිද්‍යාලාබී මහරාතන් වහන්සේ නමක් වේවා ඊටා තියලෙංගිෙන සටඩ් අභිඥාලාබී මහරාතන් වහන්සේ නමක් වේවාඒවාගේම ඊතාතියලිංගිෙන අසූ හාසාාවකයන් වහන්සේ නමක් වේවා ඊටත් එය ලංගින්න නුවනින් බොහෝම බලවත් අපේ අග්‍රස්සාාවක මහරාතන් වහන්සේලා වේවා පිින්වත්න ධර්මාබෝධය ලැබනකොට ඒ ඒ ඥානමත්්ටම් එක්ක ඉතා විසිස්ත විදිහයට කෙෙසුන් අසනවා. හැබැයි සර්වර්තා ඥානයක්ඒ කිසිම කෙනෙක්ට ලැබෙන්න්නේෙ ලැහැ. ඒ සර්වන්තා ඥානයතියෙන් භාගිවතුන් වහන්සේට. භාගිවතුන් වහන්සේ අර මඟපල් ලැබූ උත්තමයන් වහන්සේලාට ධර්මය දේශනකයනවා. ඒ ධර්මය අර හැමෝමිගෙන ගන්නවා. ුදුියාණන් වහන්සේ වැඩහිටේ කාලෙදදි ගන්තදූරයේ විදසනා දූරේ කළ දූර දෙකක් තිබුණා. ඒවාගේම කෙනෙක් පැවිදි කරනකොට ඒ පැවිදිකිරීමට අදාලො සුදුසුකම් වගේකුත් තිබුණා. ඒවාගේම නවංග සතුශාසනය සම්පූර්ණ වන අංග සම්පූර්ණ වනා භාගිවතුන් වහන්සේ දම්සැප්පවතුන් සූත්‍රය ඉඳල මහා පයිනිබ්බාන සූත්‍රයේ දක්වා සූතදි ස්නා, පැවත්තපු කාලසීමවිදි තමයි සම්පූර්ණ සූර්ත්‍රපිටකේ සම්පූර්ණ වනේ. එතකොටේ නලේරුව කොසඹ රුකමුල බුද්ධාත්යෙන් අවුදු දොළහකට පස්සේ. සැරියෝත් මහරාතන් වහන්සේ කරපු ආරාත්මාවෙන් පස්සේ බුද්ධත්යෙන් වසර විස්සක් විදර ගියහන් විනේ නීට පනවන්න ආරම්භ කලා පේනුවන් පානකම විනේ නීති පැනවුවා. සම්බුද්ධත්තයෙන් හත්වනි වර්සයේදී. භාගවතුන් වහන්සේ අභිධරම මේ දේශනාහ කලා. මේ විදිහයට කැමයි තිිපිටකයි පහලව වනේ ඒ තිිපිටකය සුත්තගේය වේ‍යාකයන ගාථ උදා නිතිවුත්තක ජාතක අ්භූතදාම වේදල්ලකයන නවංග සතුශාසනය සන්නද්දයි. නවංග සතුශාසනය සන්නද්ද ඒ තිිපිටක බුද්ධ වච්චනය එදා පැවිදූුණු සේරු ස්වාමින් වහන්සේලා තමන් වහන්සේලාගේ නැන පමණින් දැන ඉගෙන ගත්තා පුංචි සාමනේරයන් වහන්සේලා පවා හරිකිනෙ ත්‍රිපිටක බුද්ධ වචනය අද වෙනස්වෙලා තියෙනවක් කියෙලා කිවෝත් මුළු ජීවිතේම තිිපිටක බුද්ධ වචනයත්ය එකක ජීවත්තන විදිහකට සකස්කරපු සංග සංස්ථාවක කොහොමද එහෙම වෙනස්සේන ඉඩක් ලැබෙන්න්න කියන එක මේ කවුණු කියද් ඔ ඇතු තේරුම් ගන්නට ඕන. සෝපාක තෙරුන් වහන්සේගක සෝපාක කුඩා සාමනේයර හාමුදුරුවන්ගේ අපේ බුදුරජාණන් වහන්ස යහන වන පස්න වගේයා සෝපාගගෙන් අහන පස්නවලද ඒක නාමකින් සබ්්‍යිය සත්තා ආහා රට්ටිතිකා ඔය වචනය ඇලි තියෙනවා කබලින් කාරාහාරය මනව සංචේත්නාහර පස්සාර වි්ඥාන ආහාරය සම්පූර්ණ පටිි සම්පාද කියාවලිය කතාවක්. වේ නාමකින් නාමංචරුව පංචය උතන තියෙනවා චතුරාර්ය සත්ත්‍ය ධර්මයේ දුක්ක සත්‍ය කියන පංචපා අදා නස්කන්ද කතාව තියනි නාමකින් තිස්සෝ වේතනා උතන තියෙනවා සම්පූර්ණයම වේදනාස්කන්දයට අධර කතාව. චත්තාරි නාමකින් චත්තාරි අරිය සච්ානය තන තියෙනවා පංවත්ම චතුරාරි සත්ත්‍ය ධරමීම ඒවාගීම අනෙකුත් සියදුුම ධර්මතා බැලුහාම බුච්චංගධර්ම ඒවාගීම ආර්ස්ථායක මාර්ග අංගතික නව සත්තාවාස විඤ්ඥානත්තිටි ඒ විතරක්නමේ අවසානයේදී අසේක උතුමාන්ගේ ඥානයන් දහය සම්බන්ධවත් තියෙනවා මේ විදිහට එ පුංචි සෝපාක හාමුදුරුන්ට පවා බුදුදහමී අර සූත්‍ර විනේ අපිධර්ම හැමතැනක විසේල්ලා තියෙන දහම්කවුණු පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීලා තිබුණා. ඒක ආචාර උපාද්ධයන් වහන්සේලා කළේ යුත්තුම දෙයක්. කෙනෙක් පැවිදි කරන කොට පැවිදි කරන්නට අනිවාරයම උපාද්‍යයන් වහන්සේ නමක් වෙන්න උපසම්පදාවෙලා වස් දහයක් ගෙවිලා තියෙන්න ඕන. වස් දහයක් උනා කියලා බැහැ. තමන් වහන්සේ යටතේ පැවිදිවන කෙනාව හීක්මවන්නට ධර්මඥානයේ සන්නද්ධ කරවන්නට ඒවාගේම ඒ ඇතිවන ගැටලු විසන්ද දෙන්නට හැකියාවති ඉන්නත් ඕන සුවිසේසේ ධර්ම කොට්ටාස වගේ දැනේගෙනගෙන ඉන්නත් ඕනය. එතකොට සියලුම පැවිදිවන පිම්ිතුන්ට යාචාර් උපාද්ධයන් වහන්සේලා ඉන්න ඕනේ. ආචාරයන් වහන්සේ නමක්කින්න උපසම්පදා සාමින් වහන්සේ නමක් වෙන්නම ඕනෙ උපාද්‍යායන් වහන්සේ නමක්කෙන් උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් වෙන්නම ඕනෙ. එතකොට වස්දහය ඉක්මවා තියන්නත් ඕනෙ. සුදුසකන්තියෙන්න්නත් ඕනෙ. භාගවතුන්හන්සේ වැඩේ ඉන්නකොටම මහරාතන් වහන්සේලා වෙතින් ඒමි බිස්සූ සංස්ථාව හරි ගස්සල දුන්නානෙ. ඉතිං අකණ්ඩවේක පවත්තාගෙන එනකොටට සුදුසකන්තියෙන් නිපාය. ඒ කියන්නේ, තිපිටකය දැන ඉගෙනගෙන තියෙන්න්නට ඕන තිපිටකේ සූත විනය අභිධර්ම හැමතැනකම කියවන කාරණාවලදි පරමාත ධර්මවල කිසිුදු වෙනසාක් වෙන්න එකකට එකක් සම්බන්ධයි ැ සූත විනයට විනය අභිධර්මයට ඔය ඔක්කෝම එකිනෙකට සම්බන්ධයි. ඒවාගේ මතීතයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටිය කාලෙද සංග සංස්ථාව ඇතුළත නවක මධ්‍යම ස්තවිර කියලා තෙර කියලා ුව බිස්සුන් වහසල වර්ධීකාණයකුත් තිබ්බ. අ තෙරුන් වහන්සේලා එක තෙරුන් වහන්සේල්ලා කියන තේරවාදය දක්වා එන්න තෙරුන් වහන්සේලා බවට පත්තෙන්න. ඕනකන සුදුකං හතරත් බුදුරජාණන් වහන්සේ දේශනා කලා තියෙන. එතක තෙරුන් වහන්සේ නමක් වෙන්න සුදුසකන්තියන්න තෝන. එතක තෙරුන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ ධැනීගෙන ගත්ත ධර්මය තමයි. ගවතුන් වහසේගේ ඉග ගාත ධර්මයේ තමයි තමන්ගේ සිස්්‍යයන් වහන්සේලාට උගන් අන්‍ය ආචාරපද්ධයන් වහන්සේලා වෙලා එතනදී ධර්මදර විනේදර බව රහත් වනත් නොවුනත්. මඟඵල හතරට පත් වනත් නො වුනත් තියෙන්නම ඕන. ධර්මදර විනේ දරකම තියෙන්නම ඕනේ. ගන්තදූරයේ විදාසනාධූරයේ දෙකම දරන්න ඕන. සුස්ක විදර්ශකව මගපවල් ලැබුවත්. ඒ ගන්තදූර ආදීදීවල් ධරමින්කරනය ශාසනිකකමයයක් තියෙනවා. ම මේ කවුුණ කීපය ඔයඇත්තාන්ට මතක් කලේ බිස්සූ සස්ථාව අනාත මඩමක් නෙමේ කියන්න. බිස්සෝ සංස්ථාව තුළ පිින්ුවත්නී ඉතාම සුරක්ෂත වැඩපිරි වෙලත්වනේ ආවට ගියාට සකස් කරලා නැහැ. මෙන මේ මනුස්සයෝ ටිකක් වෙසි මේක කටපාඩමින් අරගෙනාව රහසුවමාරු කමේට කිවත් ඒ කෙනා සම්පූර්ණයම නෝගත් මෝන්්ඩ බුද්ධ හීන පුද්ගලේ. ඒට හේතු හත්වයෙනවා ඒ තමයි ඒ ඇට ශාස්ත්‍රය පාර්ියසනයක් නෑ. විිස්වූ සංස්ථාව මොනවගේ ද හැඩගස්සලා තිබ්බේ පළවැනි ධර්ම සංගායනාවේදී මොකද්ද වනේ දෙවන තුන්වන ධර්ම සංගායනාවේද මොකක්ද වනේ පළවැන් දෙවනතුන්ව ධර්ම සංගායනාවේද වෙනත්භාසාවකින් තිබ්බ බුද්ධ වචනය පාලිභාසාාවට හැරව්වද නෑ හිම දෙයක් උන්න හැ. එතකොට අලුතින් සූර්ත දේශනා නිර්මාණය කළ නෑ හිම දෙයක් උන්නහැ එතකොට බුදුරජාණන් වහන්සේ විසින් එක්කෙනෙක්ට විතරක් දේශනා කරලා තිබ තවත් කෙනෙක් දන්නේ නැති සූත දේශනාවක් විතරක් ගත්තද නැ එහෙම නෙත් නැහැ. එතු මොකදදමි වනේ. පිින්වත්නි ඒ වෙනකොට සංග සංස්ථාව තුළ භාගවතුන් වහන්සේ නවංග සත්තු ශාස්සය අංගසම්පූර්ණම දේශනා කරලා සියලුම සංගරාත්නයේ දරාගෙන හිටිය. ලොකූකතාවකටය නැතුව සාමනීර පස්සනෙයට විතරක් එන්නෙකු. ඒ ඒකනාමකින් සබ්්‍ය සත්තා ආහාරර්්‍රතිකායිවෙල ඉඳ දසනාමකින් කියීන් තැනයේ අභ්‍යන්තක සම්පූර්ණ තිපිටකයම හකුළුවාගන්නේ පරමාත ධර්මකතාට විතරක් එන්නක ොක තැක තියන්න ඔබට සක්තිය නැත්න. ඔබට ඒතරන් ලොකු හවබෝධයක් ශක්තියක් නැත්තම් පුංචිතැකින් පටන්ගන්න. එතුකට පුංචිසාමනීරයන් වහන්ේ නමකට ඒ ඒසා විශාල දැනුමක් අවබෝධයක් තියෙනවා නම්. ඒවගේ උත්තමයන් වහන්සේලා ඔක්කෝම දැන ඉගෙන ගත්ත. ප්‍රධාන චතුරාර් සත්‍ය ධර්මය කියන කාරණාව ඉක්ම වන්නේ නැතිවතියෙන සියලුම සූත්‍ර විනය අභිධර්මය කියන මුළ තිපිටක බුද්ධ වචනය පිළිබඳව හොඳ ප්‍රාමාණික අවබෝධයක් ඒ මහරහත් උතුමාට එදාත් තිබුණ. භෑගිවතුන් වහන්සේ දේශනා කන චතුරාර් සත්‍ය ධර්මේ සූතයෙන් සූතියට වෙනස්වෙන්න බෑ වෙනස්වෙන්න නැහැ. නීති පණවනකොට චතුරාර් සත්‍ය ධර්මය ඉක්මවාගේ විනේ නීති පැනවීමක් වෙන්නෙ නැහැ. ඒවාගේම අභිධරම දීශනාවලඩි චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ සියලු කවුණු තමයි අංගසම්පූර්ුණව විස්තර කරලා තියෙන්නේ. ඉති මේ වගේ සරල කානාාටිකක් තේරුම්ගන්නට බැරිවෙනකොට තමයි අරවගේ කටපාඩමින් එනකොට වෙනස්සෙනවා කෙර කියන්නේ දැන් ඔය ඇත්තන්ගේ මං අහනවා. දැම්ම මේ කිව්ව කවුණ ටිකත් එකක් හිතට ගන්න. විස්සු සස්ථාව ත්‍රිපිටක බුද්ධ වචනේ තියන සාරයහොතට දන්න පිරිසක් කරලා. ආචා රුපාද්‍යයන් වහන්සේ නමක් බවට පත්වෙනකොටට තියෙන් ඕන සුදුසකාන්ටිකෝ සම්පූර්ණ කරලා. තිබිය යුතු අනිවාද මේ සුදුසුකාන්ටික දේශනා කළ විනේනීති පනවල ඒවාගේ සම්පූණීම භික්‍ෂූ සංස්ථාවට අදාළකන සියලුම පැවැත් මේ ස්වභාවේෙනෝත්. ධර්මයට අදාල උක්කොම ටිකත්, ඒවාගේම විනියට අදාළ සියල්ලමත් දේශනා කරලා තියෙද්දි පළවෙනි ධර්ම සංගයනාවේද ඒක පවත්වාගෙන යන වැඩ පිළිවෙලෙන තියෙන්ඩ ඕන. අමුත්ෙන් එකතු කරන්න සකස්කාාන දෙයක් නෑනෙ තියෙන ධර්මය ඉදිරියට පවත්වාගෙන යන්න වැඩ පිළිවෙලක් ඕන. එතිෙන්දි දීගනිකාය අනන්ද මහරාතන් වහන්සේගේ සිස්සපේසට පැවඩුවා කියලා මජමනිකාය සැරියුත් මහරාතන් වහන්සේගේ සිස්සපිසට පැවඩුවා කියලා. සයුත්ත නිකාය මහකාසය මහරාතන් වහන්සේගේ ශස්සපේසට පැවරුවා කියලා අංගුත්ත නිකාය අනුද්ධ මහරාතන් වහන්සගේ ශස්සපියේසට පැවරුවා කියලා කුද්ධක නිකාය ඒ අභිධර්ම පිටකය සියලුම මහරාතන් වහන්සේලා සියලුම සංගරාත්නය විසින් දරාගෙන ඉදිරියට අන්නුවන කියලා පැවරුවා කියලා අනිත් අනිත් බාණක පරම්පර මේ ධර්මේ නොදැන් හිටියානෙමේඒ වගකීම තම යර පිරිසට තිබුණ ඒ පිරිස තමන් වහන්සේලාගේ වගකීම දරාගෙන ආවා. හැබැයි ත්‍රිපිට කධාරී උතුම හැමකාලෙම පහල වුනා. දැන් ගිහිජීවිතේ ගතකරන ඔයත්තාන්ට අඹු සැම දූතරුවන් එක ගොඩක් ඒව තියෙනවා. එවුනාට පැවිදිි පින්වතුන් වහන්සේලාට ජෝතින් සෙහිපා දෙියස්පාන එපා රජෝරු ගැන කතා කරන්න එපා මැතියමතුර ගැන කතාරන්න එපා උන්වහන්සේලා තියනවා ඔයි ගිහිජීවිත්‍යය ඔබකරන දේවල් සසිියල්ලගේම අයින් වෙන විනේ නීති ගොඩා. එතකොඩේ පැවිදි පිින්වතුන් වහන්සේලා. නිවාරයේම ජීවත්තයෙන්න තියෙන ධර්ම විනිහත්තයෙක්ක විතරමයි. ධර්ම විනිහත්යක විතරාක්ම ජීවත්වෙන්න තියෙන සාමීන් වහන්සේලා ධර්මවිනිී ඉක්මවා වෙන වැඩපිළිවලකට යන්න හැ. දැහිතන්නකු අපි වැඩඉන්න ආරන්න සේනාසනයේ පොහොය කරම කරන්න අපි අවට විහාරස්ථාන වලන සාමින් වහස වැඩම කරනවා කියලා. එකොට පොහය කරම කර්නකොටේ ධර්ම සාකච්ඡාවදද උන්වහන්සේලා කියනකාන්නා පරස්පරවෙන්න බැහැ. ඒවගේම අපි ඇත එපිට තියන සීමමාලෙකීට වැඩම කලා කියමකු මාසිකට දෙවතාවක් පොහය කරමක අපි වඩිනවන පුහයගෙට. එතකොටේ පුොහයගෙට පුොහය කරම කරන්න වටනකොට කොහොමද කියන්නකු සංගරාත්නය එකඒක ගමින් ගමට වෙනස්ස වී පලාතිීම් පලාාතට වෙනස්ෙවී දැන් අදකාල වගේ නිමීන අදකාලෙ වගේ මේ පන්සල්ල විහාරාධිපතිතන්තුර ඒව තිබුණ ෑ ඒව නැහැන් සාසනිික වසයෙන් මෙ මෑඇතකාලී වගේ විකාරකම හදාගත්තට. හැබැ අතීතේදය සංගධාත්නය වස්සනුව වැඩිහිටි පිළිවෙලත්තෙක ඕනෑම ගමකට ඕනෑම නියන්ගමකට ඕනෑම් පලාතකට වැඩම කරලා එහි වැඩ න සංගාත්නයත්තෙක පොහොය කරම කරමින් කටයුතු කරනවා. ඉතින්දි ධර්මවිනය සම්බන්ධුව සාකච්ඡා කරනවා තමන් වහන්සේලාගේ ඒ බානක පරම්පරාවල ධර්මී සච්ඡායනාකයනව උන්වහන්සේලා ඒ විදිහි වැඩ පිළිවෙලක ඉන්නකොට කොහොමද වෙනස් වෙන්නේ. ඔය ඇතුමි ශාස්තිය පරිියසනය කරන්න. ඔය ඇත්තු ඔබ රවට්ටන්න ඉඩ දෙන්න එපා. අපිටත් උගන්නන කාලෙදි අතුුවත් රවට්ටන්න හැදුවන. මේක මේ බටහිර අයගේ ුවමනාවට ඒ අයක ශාස්තිය පරිියසන කියලා ඔබහ නොමගයවන්න හදාගත්තා අධ්‍යාපන ක්‍රමවලින් ඔ ඇත්තු නැවටෙන් එපා ඔබ හොයල බලන්න. එතකොට හම්බ වෙනවා පින්වත්න ඔෑ තන්ට සූත පිටකයි මෙච්චර බනවර පමාණයක් තියෙනවා. බනවරකට මෙච්චර අකුර පමාණයක් තියෙනවා. ඒ දීගනිකායි, මෙච්චරයි, සංයුත්තනිකායි මෙච්චරෑ මධ්‍යම නිකාය මෙචරයි අංගුත්්‍රනිකාය මෙච්චරයි, ගුද්ධකනිකායි මෙච්චරයි. විනය අබිධර්ම දේශනාවල මෙච්චර මෙච්චර ප්‍රමාණ තියෙනවා. සූත මෙච්චර තියවා බනවර මෙචර තියෙනවා ස්කාන්ද මෙච්චර තියෙනවා අකුළු මෙච්චර තියෙනවා මේක මේ විදිහට තමයි පවත්තාග නිියන්න ඕන මේ ගාතාව මේ දීගනිකායට අදාළව තියන ගාථාවක අනුව තමයික අභ්‍යන්තදය තියෙන්නේ මෙන්න මේ මිච්චර සූත්‍රපමාණයක් තියනකළ ගාථාවක් තියනවා. මජම සයුත්ත අංුත්තර කුද්දගනිකා හැම එකකටම ගාතාවත් තියෙනවා. එතකොට මේ විනේපිටකට ඒවාගේ මබිධර්ම පිටකේට ඒ හැමදේම මිච්චරක් තියෙන් ඕන අතර්ගතේ මෙහෙමයි කළ කෙතියෙන් තියෙනවා. අන්තරගතයක් ඒේ විදිහට තියනවා. ද වර්තමානය හොඳට ධර්ම දර කෙනෙක් විනේ දරකෙනෙක් මේ නොදන්න ප්ඩිතයෝ නෙමේ දන්නවා වගේ නොදැන කතා කරන පණ්ඩිතයෝ නෙමේ. ඒ නූගත් පණ්ඩිතීට නෙම මේ කතාව කියන්නේ. උගත් නොුව නැති අයට. ඒ උගත් ඒ අදාළ විසේගැන අවබෝධයක් තියන ඒ විසේගන හොඳට දන්න කෙනෙක්. පින්වත්නී අදාළ විසේයට ගිහිල්ලා ඒක හැම්ම තැනම කරක්ගාල හැම තැනම ඇවිල බල න්නො හැම තනම හැසරෙන්දෝ දැන් බුදුදහම කියන විසේදී ඔය ඇත්තු හැම සූත දේශනාවකම. හැම ඒ සූත දේශනා විස්තද කරන්නේ සුත්තවානන හැම අටුාවකම ටීකාවලකම් හැසිරෙන්න්න. ඒවාගේම ඔය ඇත්තු විනේ දේශනා, අභිධර්ම දේශනා, ඒ හැම එකකම හැසිරෙන්න්න. එතකොට බලන්න එකදිකට ගලපලා සූත්‍රවිනිී අභිධර්මය සම්බුදු මවිම්පිට වුණේ. ඒ භාග්‍යවති ලෝකට බුදුරජාණවාස දේශනා කළේ. එතකොට වෙනස්වෙලා තියෙන කොහේද කියල කල්පනා කරන්න. එක නිකට ගලපලා බලන්න. ඔය ඇත්තන්ට හම්බවේවි සියල්ලම එක නිකට සම්බන්ධ වෙනවා. චතුරාර්ය සත්‍යධාරමී ඉක්මවාගිහිල්ල නෑකිසිම තැනක කිසිම තැනක. ඒවාගේම අතීතයේදී ඒ තිබුණුකම විධ රටවල්ලයට විසිල්ලා යනකොට. රටිං රට රටිං රට අදවගේ දියුණුතාර්සනයකම නැතිව තියෙද්දත්. ඒ ඒ ානක පරම්පරා අපූරුවට පවත්තාගෙන අපපු විදිහත් බලන්න. පුරමියත් අපි වගේම ගොඩක් පරණයින. එතකොට අපි වගේමතාව පරණ රටවල් තියෙනවනේ ඒ රටවල්ලල අද වෙනකම් පවත්තාගෙනනපු ත්‍රිපිටක බුද්ධවාචන හොල බලන්න. සංසන්ධනය කළ බලන්න. අ්‍යන්තරයේ වෙනස්කම් මොනවාද තියෙනෙ කළ හොයන්න. එතකොට හම්බ වේ වෙනස් වෙලා නෑ වෙනස්වෙන්න විදියක්ක් නෑ වෙනස්සවෙන්න බැරිවිදියට වැඩ පිළිවෙලා කාදලා. යම්කිසි දෙයක්? වෙනස් නොවී ස්තීරව තියෙන් ඕන කියල තීරණයක ටාවට පස්සේ. ඒ ආපු තීරණයට අදාලව ලොක්කු වැඩපිරිවෙලක් සකස් කරල ඒ වැඩපිරිවට අනුවම් පවත්තාගෙන ාවනක් කොහොමදියක වෙනස් එෙන්නේ. පළවැනි ධර්ම සංඝානාවේදී ්‍රිපිටික බුද්ධ වචනයේ මේ විදිහටම පවතින් ඕනේ බුදුරජාණන් වහන්සේ වැඩයින්නකොට ඔක්කෝම සංඟරාත්නයේ දැගෙන හිටියත්. ේුම සංගරත්නය වෙනක් නැතුව දැනග හිත්‍යය තිිටක බුද්ධ වචන, සියලුම සංරාත්නයට වෙනසක් නැතුව දැනගණ්ඩ පුළුවන් විදිහේ. බිස්සෝ සංස්ථාවතුළ නිර්මාණයක් හැළෙන්න්න ඕන. දීගනිකායේ ඒ බානක පරම්පරාවලළට අනිත් සියේරුම් බානක පරම්පරැවැර ඉගෙනගන්න පුුවන්කම තිබුණ. අනෙත් බානක පරම්පරාවරටත් තියන්න පුළුවන්කම තිබ ඉට ගත තිස්ස අපේ හරාතන් වහන්සේ පමක පන්සීයක් මහරාතන් වහන්සේලා. ටිපිටකය ගන්තාාරූඩ කර්නකොට. ඒ පන්සීයක් මහරාතන් වහන්සේලා අතර වැ සියලු භානක පරම්පරා හිටිය. ඒ විතරක් නෙමේ පන්සීයක් මහරතන් වහසේලා ටිපිටකේ ගන්තාරූඩ කරලා තවත් බොහෝකාලයක් ගියාට පස්සේ අපිට හම්බුන බානක පරම්පරා තව දුරටත්. මි අවුදු දෙතුන්සීයක් ගිහිල්ලා. පිටිකේ ගන්තාරූඩ කරලත් බලන්නක ච්චද කාලයක් මෙත ගන්තාාරූඩ කරලා තියෙද්දිත් අර බානක පරාම්පරා තව එතනී නතර වෙන්න ඇතුව අවුදුතව සේදහස්ගානක් පැවතිලා එනකොට. ඒ පිටිපාස කොච්චර ලොක වැඩපිළිවෙලාලද තිබිල තියෙන්න්න කියලා. එනිසා ඔය ඇත්තන්ට අප ආරාත්නා කරනවා නොදන්නාදයක් විවේචනයකයන යන්න එපා. සැකසංකා ඔබට විතරක් නෙමේ අපේහිත් කල පවා මේ ජනිතකවන විදියේ අධ්‍යාපන ක්‍රවේදයක් දැන් තියෙනවා. ඒ වනාට ඔය ඇත්තු ඒවට අහු වෙන්න ඉපා. ඔය ඇත්තු ඒ තවත් කෙනෙ කියනදේ පිළිගාන්න නැත්තුව. අධ්‍යනය කරන්න. හොයා අගෙන යන්න. ගලපල බලන්න මේ කිව්ව කවු්ු අනුව ආචාර පා දැන් වහසර නිර්මාණය වෙනවා ස්තෙවිර නවක මධ්‍යම මේ තේර ඒ උතුමන් වහන්සේලා ශාසනය තුළ ඉන්නවා. සිස්සෙයින් තන් ඕන විදිහත් තියෙනවා. එතකොට ඒ වෙනකොට තියෙන් ඕන හැකියාවන් වගේයක් තියෙනවා. තමල්ලඟ තියෙන්වුන අවබෝධයක් තියෙනවා චතුරාරි සත්‍ය ධර්මය තුම්පිටකේට මදාළව සම්බන්ධ වෙන්න ඕන ක්‍රමයක් තියෙනවා.ඒවාගේම තිිපිටකේ තුළ ඒ අභ්‍යන්තදේ කියවෙන හැමකානාවකම් පරස්පරකමක් නෑ. බලන්න සූත දේශනා විනේ අිධරම දේශනාවල කෝකද එකනිකට පරස්වෙන්නේ පරස්පර වෙන්න කියලා. කිසිම පරස්පරකමක් නෑනේ. ඉතින් ඇයි මේ තරාම් පිවිතුරු මේ තරාම් පිළිසිදු. ඕනම කෙනෙත්්ට අරගෙන අධ්‍යනය කරලා මේ බලන්න මේ බලන්න මේක මේ මේ විදිර ගැලපෙන මෙහෙමයි වෙන්න කියලා පෙන්නලා දෙන්න පුළුවන් මෙච්චර නිරවුල් කමයක් තිය ඇද්ද. අර එහම් මෙහෙන් අහුදලා අරගෙන? ඒ මේ තිපිටක බුද් වචනේ මෙචර කල්ලන කොටින් කටේදි වෙනස්සලා තියනවතල බොඩුවක් කියා දන්නේ. ඒ අමූලික බොරුවක්නේ. ඒ එහෙම වෙලා අන්න ෑනෙ. වෙලා නෑ කියල කියන වෙලා නැතිහින්ද. වෙලා තියෙනවනන් තියෙන තැන්ටි පෙන්න්න ඕනේ. ්‍යන සම්බන්ධව අභිඥා සම්බන්ධ අනිත් හැම දෙයක් සම්බන්ධවම චතුරාර් සත්‍යත්යක සියලුම කාන එක ගයි. එනිසා පින්වුවත්න අපි ඔයඇත්තතාන්ට ආරාත්නා කරනවා කවුරු හරි කෙනෙ තමන් බුදු වෙලා කියලා තිබිටක බුද්ධ වචනයට පහර ගැසමින් ඒ කටින් කටයද්දී විෙනස්සලා තියෙනව කිව්වත් ඔය ඇත්තූ ඒ මන්ඩ බුද්ධික තැනැත්තාංව ඔබේ ඇසුරෙන් අයින් කරන්න ඒ වගේ ඇ විශාස කරන්න එපා ඔවහම අයිං කරන්න. ඔවම් වෙන අරමුණකට එන්නේ. තවත් ඇයි විද්‍යාව ස්රහැන්තියාගෙන බුදුදහා මේ විදියට වෙනස්සවන්න පුළුවන් කියලා කිව්ව ඒ ඒවත් ඉවත් කරන්න ඔය ඇත්තුෝ සමීප කරගන්න තිිපිටකය. හොන්තට අධ්‍යනය කරන්න. සූත්‍රවිනි අභිධර්ම තිිපිටකේ ඔවබට සැකයක් තියෙනවන්න. ඔය ඇත්තන්ට අවසානයේ පුදුමින් පුදුමේට පත්වෙන උත්තරේ තමයි කිසිුති වෙනසාක් වෙලා නෑ අති පාරි සුද්්‍ර තිිපිටක බුද්ධ වචනය කියලා. ඒ විවර්ණකන ඒ අටවා ටීකා පරිවාර ගන්තේ ආර්ථිවර්ණ කමි අත් පිංවර්ත්න අතිසහිීම සුරක්ෂතව තියෙනවා කියලා. එනිසා කවුරු කිව්වත් නොම කියන්න එපා. පි එක බුද්ධ වචනේ ඔය ඇත්තව පිළිපදින්න ඕන පිළිගන්න ඕන මේ මනුස්ස ජීවිතයේදීම මග පාලබන්න තධස්ථාන සීලීව කටයුතු කරන්න මේ තරං වගකීමෙන් අපි කියන්න ටිපිටකයම අටවාටීකා පරිවාර් ගන්ත සහිතව සියල්ලම ඉතාවාම හොඳින් අති්‍යනය කරලා. මේ තරං වගකීමෙන් අපි කියන්න පින්වර්ත්න අපි ඔය ඇත්තුූ කිව්වදවල් ඒක කිය අනිත තිපිටක බුද්ධ වචනයේ මේ විදියට කටින්කට එනකොට වෙනස්සන්න පුළුවන් කියලා වෙනස්සෙලා කෙල කියන දේවල් අහලා ඊට පස් එහෙම වෙනසලා තියනවාද කියලා හොයලා. හොයලා දැනගෙන එෙම වෙනස්සලා නෑ කියලා තහ උඩු කරගෙන ඒ සියල්ලම අධ්‍යනය කරලයි මේ විදිහට ඔය ඇත්තන්ට ඉතාම නිශ්චිත ප්‍රබල ප්‍රකාසයක් කරන්නේ. පපි බද් වචනය අටවාට ඒකා සහිතව කිසිදු වෙනසක් වෙලා නැහැ. ඔය ඇත්තුව අධ්‍යනය කරන්න ආචරියවාද ආදී අපිට හම්බවේද අටවාවරදි. ඒවාට අපි මුහුණ දීයුතු සතර මහෝපද මහාපදේශයක්න් ආදී කවුුණු තියනවා ඒ අනුුව අපි කටයුතු කරන්නට ඕනේ මතක තබාගන්න තිපිටක බුද්ධ වචනේ ඔය ඇත්තුව ව භාගිවතුන් වහන්සේ ලෝට විවර කලේ ඔය පින්වතුන් ඒ පිළිපදමින් මේ මනුස්සජීවිතය රහතන් වහන්සේ නමක් හෝ රහත් තෙරණින් වහන්සේ නමක් වෙන්නටම. අවස්්‍ය කරුණු පිපදිමින් සසරින් ඉගොඩ වෙන්නට වග බලයාගන්න මෝට පුද්ගලින් ඔ ඔබව නොම ගයවන්න හැදුවත් නෝ නැති ඔය ඇත්තුෝ නොමගයන්නේ පා සිහිනුබනීින් ඉන්න ඔබ සත්‍ය ගවේසන ඒ කරන්නේ අවසාන පිළිතුර ඔය ඇත්තොෝත්තුො නොරුවන්සානගගේ බෞද්ධ මහෝ පාසක මහෝ පාසිකාවක් බවට පත්වීම වෙනවා ඒ කාන්තයි. තෙදුවන් සරණයි.